හැකියාව ජන්මයෙන් උරුම කරගෙන සිටියද අමල් පෙරේරා යනු පියාගේ ගීත වෙතින් යෙපෙන ශිල්පියෙක් නොවේ. ගායන ශාස්ත්‍රයේදී ඔහු සතු විශේෂත්වය වන්නේ ඔහුට අනන්‍ය වූ හැකියාව වෙතින් පෞර්ෂමී සහ ප්‍රේමාන්විත හඬකින් සහ සංගීතමය හැකියාවෙන් ප්‍රේක්ෂකයන් පිරිනිවීමයි. විටක රැඩිකල් චරිතයක් තවත් විටක විප්ලවකාරී චරිතයක් මෙන්ම පෙරලිකාරයෙක් මෙන්ම අපට දැනෙන හැඟෙන අමල් මේ දිනවල හාදු සුළඟකට අසු වී සිටින මොහොතක්. එනම් හාදු සුළඟේ ඔහුගේ නවමු ගීතය නිසා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන මොහොතකි මේ. අමල් හාදු සුළඟකට පෙර ඔබ මුදාහැරි ගීතය ගැන සඳහනක් කළොත් මීට මාස කීපයකට පෙරදී සනුක වික්‍රමසිංහ රචනා කොට සංගීතවත් කළ දැකුම් කළු සෙවනැල්ලේ ගීතය නිකුත් කළා. දැන් හාදු සුළඟ කොහොමද හාදු සුළඟට ලැබෙන ප්‍රතිචාර? මේ ගීතය ලිව්වේ ධනුෂ්ක ප්‍රනාන්දු මල්ලි. ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. සංගීතවත් කළේ සුගත් හෙට්ටිආරච්චි මල්ලි. ඇත්තම කිව්වොත් අද මම මේ ගීතයට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. අමල්ගේ මේ කීවෙනි ගී නිර්මාණයද? ගණන් නම් බලන්නේ ඒ සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. හරි අමල්, අපි ඇහුවොත් කොහොමද ජීවිතේ කියලා. ආයෙත් කොවිඩ් ප්‍රශ්නෙට අපි ඔක්කොමලා මුහුණ දෙන කාලයක් මේ. පහුගිය දිනවල හිරුස්ටා සමග කාර්ය බහුල වුණා. ඒ විනිශ්චයට අමතරව තරංකරුවන් මුලින් පැවැත් වූ වැඩමුළු වලටත් දායක වුණා. ඒ හැර මේ පවතින තත්ත්වයක සංගීත ප්‍රසංග නම් නැහැ. අමල්, පසුගිය කාලයේ ඔබගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බැලුවොත් මං හිතන්නේ ජීවිතය හැල් හැප්පීම් බොහොම එකට මුහුණ දුන්නා. ඒවට අපි මුහුණ දෙන්න ඕන. මොකද ජීවිතය හැටි එහෙමනේ. ජීවිතේ ගලාගෙන යන්නේ හැල හැප්පීම් එක්කයි. අපිට ඒවායින් පලා යන්නට බැහැ. මං ඒ හැල හැප්පීම් වලට ශක්තිමත් වූ මුහුණ දුන්නා. මතු පිටින් දකින්නවට වඩා අමල් කියන්නේ ඇතුළාන්තයෙන් බොහොම සංවේදී චරිතයක් කියලයි ඔබ වටා සිටින බොහෝ දෙනා කියන්නේ. ඉතින් ජීවිතයට හැල හැප්පීම් වෙද්දී ඒවට ශක්තිමත් වූ මුහුණ දෙන්නේ කොහොමද? ජීවිතේ මම බෙහෙමින්ම ශක්තිමත් වුණේ පුතා නිසායි. එයාගේ ජීවිතේ මම. ඒ නිසා පුතා ඉදිරියේදී මම වැටෙන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම වුණා නම් එයා ශක්තිමත් වෙන්නෙත් නැහැ. එයා ඉදිරියේදී හිනා වෙලා සැහැල්ලුවෙන් හිටියා. එහෙම නොවී මම මානසික වැටුණා නම් පුතාගේ ජීවිතේ ඉබේටම කඩාගෙන වැටෙනවා. එයාට අත්දැකීම් අඩුයි. ඒ හැර ජීවිතේ පටන් ගත්ත විතරයි. ඒ නිසා මම කොහොම හරි ඒ අවස්ථාවන් වලට ශක්තිමත්ව මුහුණ දුන්නා. කොහොමඩත් තාත්තා කෙනෙක් එහෙම විය යුතුයි කියලායි මං හිතන්නේ. මගේ හැකියාවන් අද දකිද්දී ඔබට මොනවද හිතෙන්නේ? පුතාගෙන ලොකු සතුටක් තියෙන්නේ. කොහොමටත් එයා කුඩා කාලේ ඉඳලම සංගීතයට ලැදිව කටයුතු කරන අයුරු මම බලාගෙන හිටියා. එයාගේ සංගීත කටයුතු වගේම අධ්‍යාපනය ඇතුළු සියලු දේ ගැන මං හොයලා බැලුවා. ඇත්තටම කිව්වොත් මට වැඩිය ඒ සියලු දේ ගැන හොයා බලා වෙහෙස මහන්සිව කටයුතු කළේ එයාගේ අම්මා. කොහොම හරි ඉතින් පුතා ගමන ගැන සතුටුයි. හැබැයි මෙච්චර ඉක්මනට මේ තරම් ස්ථාවරත්වයක් හදාගනිවි කියලා නම් හිතුවේ නැහැ. එයාගේ දක්ෂතාවයත් එක්ක ඒ ස්ථාවරත්වය හදාගත්ත බව පෙනෙනවා. ඔබ මෙන් සංගීත ශාස්ත්‍රයේ කටයුතු නොකළා නම් මොන වගේ රස්සාවක් කරාවිද? ඔබ ආස කළේ ඔහු මොන වගේ ශාස්ත්‍රයකින් ඉහළට යනවටද? මගේ තාත්තා වගේ මමත් දරුවන් ගැන එහෙම මේ දේ කළ යුතුයි කියලා හිතුවේ නැහැ. මගේ තාත්තා මා සංගීත කටයුතු වල යෙදෙනවට කැමති වුණා. ඒ වගේම මගේ පුතාත් ගීත ගනවට සංගීතය කරනවට මං කැමති වුණා. ඒක පවුලේ ලේත් එක්කෙන දෙයක් නේ. හැබැයි කොහොම වුණත් අපේ තාත්තා වෙනුවෙන් මට ඉගෙනීමෙන් බොහෝ දේ කරලා හුව සතුටු කරන්න බැරි වුණා. ඉගෙනීමට මං එච්චර දක්ෂයෙකුනෙත් නැහැ. ඒත් පුතාණන් සංගීතය ඉගෙනීමයි දෙකම හොඳටම කළා. තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළට වගේම කළමනාකරණ අංශයෙන්ද උසස් අධ්‍යාපනය ලැබුවා. උරුමයලද සංගීත ඥානය ඔබට පිහිටියේ නැත්නම් ඔබ මොන වගේ රස්සාවක් කරාවිද? ඔය ප්‍රශ්නයට මට කලින් එහෙමනම් තාත්තගෙන් අහන්නයි තිබුණේ. මොකද තාත්තා සංගීතය නොකළා නම් මොනවද කරන්න තිබුණේ කියලා. තාත්තගේ ආත්මයෙන් ආදේ තමයි පුතාලා කරන්නේ. ඒ කායේ කතා දෙකක් නැහැ. තාත්තගෙන් ලද දායාදේ තමයි මට මේ උරුම වුණේ. අමල්, වෙලාවකට ටිකක් පෙරලිකාරයෙක් වගේ පෙනෙන්නේ. ඔබට හැඟෙන විදිහට ඔබගේ සැබෑ චරිතය මොන වගේද? මගේ ජීවිතයේදී මම නිතරම තව කෙනෙකුට හොඳ යාළුවෙක්, එතනදී ඒ පුද්ගලයා කවුද කියලා කියනවට වඩා මගේ යාළුකම 100%ක්ම දෙන කෙනෙක්. ඒ විදිහට ජීවත් වෙන්න මම නිතරම උත්සාහ ගන්නේ තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට ජීවත් වීමටයි. ගෙදරට විතරක් වෙලාවකට මං කරදරකාරයෙක් වෙන්නේ නැති. හැබැයි බාහිර සමාජයට හෝ වෙනත් කිසිවෙකුට මං කවදාවත් කරදරයක් නම් වෙලා නැහැ. ජීවිතේ අපිට යාළු ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි ඒ කවුරුත් අපේ ජීවිතවල හැලැප්පීම් වලට වග කියන්න ඕන නැහැ. මම බොහෝ වෙලාවට මා ගැන සුභවාදීව හිතනවට වඩා යාළුව ගැන සුභවාදීව හිතන කෙනෙක්, අනික් කෙනාගේ දියුණුව සතුටට ආශිර්වාද කරන කෙනෙක් මම. අමල්, ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ නිතරම අපි හිතන විදිහටම හොඳින්ම තියෙන දෙයක් නෙවෙයිනේ. ජීවිතය හමුවේ එන හොඳ නරක සියල්ලට මුහුණ දීමට තරම් ශක්තිමත් වීමයි වැදගත්.
හොඳ නරක යහපත අයහපත ගුණ දහම් රණ්ඩු සරුවල් මේ වගේ සම්මිශ්‍රණයකින් තමයි ජීවිතය ගලාගෙන යන්නේ. ජීවිතේ විඳින්න ලැබෙන්නේ සියල්ල සමගයි. ඒවා එක හා සමාන විඳ ගැනීම තමයි කළ යුත්තේ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.